මන් දන්න හේතුව මොකක්ද කියලා කැම්පස් එකේ කිසිම කොල්ලෙක් මගෙන් යාළු වෙන්න අහලා නැහැ. ඔව්. කවදාවත් මන් දන්නේ මට එහෙම පර්සනලිටි එකක් නොතිබුණු නිසාද මං කැත නිසාද මන් දන්නේ නැහැ හේතුව. හෝ මොකද්ද මන් දන්නේ නැහැ. මම ඉතින් එහෙම හිතනවා ඉතින් එහෙම හඬ බැරි වෙන්න තරම් මං කැතත් නැතුව ඇදිනේ. ඔව්. හැබැයි අහලා නැහැ. ඉතින් මේ මනුස්සයා ගැන මට නිකන් හිතුණා අඩුම තරමනේ මගෙන් කෙලින් ඇවිල්ලා හැව නැතත් යාළුවෙක් මාර්ගෙන් හරි ඇහුවානේ කියලා. මොකද සෝදිසි කරන එකත් ලොකු දෙයක් නේ. ලොකු දෙයක් නේ මේ වෙලාව. දැන් මෙහෙමයි Facebook එකේ වෙනකොටත් මං චුට්ටක් ඔය මේ يعني ළමා නිවේදිකාවක් විදියට ඉන්නේ. ආ අනිත් එක ලොකුම එක තමයි මම කැම්පස් ගිහිල්ලත් ළමා වැඩසටහන් කරා. ආ ඉතින් ඒකත් එක්ක ළමෙක් විදියට තමයි අර මාව දැක්කේ. ඔව්. ඉතින් හැබැයි Facebook එකේ ලොකුවට ආවා ඒව ඉතින් එහෙම ලොකුවට බැලුන්නේ නැහැ. ඉතින් අපි අඳුරන්නේ නැහැ නේ. ඔව්. ඉතින් කොහොමhari අන්සා මං ටිකක් මේ ආඩම්බරෙක් කෙනෙක් කියලා තමයි කැම්පස් එකේ කටි හිතන් ඉන්නේ. එහෙම නෑ මොකද මට මේ මේ අඩු ළමයි ප්‍රමාණයක් හිටියේ යාළු. ඔව්. ඉතින් කොහොම හරි මෙයා මට කතා පවිත්‍රට කතා කරා මං කෝ හරි එහෙනම්. එයා කැමති නම් එයාට ගෙදරින් අහන්න කියන්නේ මේ දවස්වල ගෙදරින් ප්‍රපෝසල්ස් වෙනවා. තාත්තට කතා කරන්න කියන්නේ.